සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. මම නජිත් මාතරගේ. මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිරිත දිග කලාපයේ දීවරයන්ට මුහුදු යාම තහනම්. අකාරුණික කාලගුණය තවදුරටත්. අගමැතිගේ න්‍යාය පත්‍රය. තරුණ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය හැටියට අලුතෙන් හිතලා අලුතෙන් ගමන් කරන්න කියලා අපි හිතන්න ඕනේ කියලා තමයි මම මෙතන ප්‍රකාශ කරන්නේ. පොලිස් නිලධාරීන් 31500කට එකවර උසස් වීම. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය. තද සුළං තද වැසි හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟපනපා. විපතට පත්තු වන් සියලු දෙනාට කඩිනමින් උපරිම සහන සලසන බව රජය පවසනවා. මේ අතර අතරමංව සිටින දෙහිවරින්ට මාලදිවයිනට හා ඉන්දියාවට යාමටද අවසර කින තිබෙනවා. අයහපත් කලකුණික තත්ත්වයේ හෙට දිනේද පැවතිය හැකි. අනිද්දා දිනේ තෙක් දෙහිවර කටයුතු වල නොයෙ දින ලෙස දෙහිවර ප්‍රජාවට කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. නාවික ප්‍රජාවද ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. අන්තරයෙන් මේ නීති දිග කොටසේ තියෙන මේ වර්ෂාපතනය සහ සුළඟේ වැඩිවීම අපි ඉදිරි දින කීපය තුලත් අඩු වැඩි වෙමින් පවතී කියලා තමයි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම බස්නාහිර නීති දිග සහ දකුණු වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට මුහුදු ගොස් ඇති දිහිවර යාත්‍රාවලට ළඟමැති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කෙරෙන්නේ. ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ දිහිවර කටයුතු වල නිරතව සිටින දිහිවරයන්ට මාලදිවයිනට හා ඉන්දියාවට ළඟාවීමට අවසර හිමිවනවා. දිහිවර යාත්‍රා 30ක දිහිවරයන් 200 දෙනෙකු පමණ මුහුදේ අතරමංව සිටිනවා. ඉන් යාත්‍රා 14ක්ම හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගිය යාත්‍රා බවයි දිහිවර අමාත්‍යංශය පවසන්නේ. ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. දැවත දැනුම් දෙන තුරු බස්නාහිර දකුණ නිරිත දිග හා වයඹ ප්‍රදේශවල සිට කිසිඳු යාත්‍රාවකට දිහිවර කටයුතු සඳහා මුහුදේ යාමට අවසර ලබා නොදීමටද තීරණය කර තිබෙනවා. මේ අතර ආගර පතන ප්‍රදේශයේදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය සිසුවියන් දෙදෙනාගේම සිරුරු මෙවන විට සොයාගෙන තිබෙනවා. දොළොස් හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අනතුරට මුහුණ පැවේ ඊයේ පාසල් ගොස් යලි නිවසට පැමිණෙමින් සිටියදී. ඔවුන් සැඩ පහරට හසු වූ ස්ථානයට කිලෝමීටරයක පමණ දුර ස්ථානයක තිබියදී සිරුරු සොයාගැනුනේ. අධික සුළං තත්ත්වයක් සමග සූර්යවැව් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් පැටීමෙන් 31 හැවිරිදි මව දියණිය හා තවත් අයෙකු මිය ගියා. අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති නිසා රත්නපුර නගරයේ මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රත්නපුර නගරයේ ව්‍යාපාර ස්ථාන රැසක් හා අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටව පවතිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 331ක පුද්ගලයන් 1252 දෙනෙකු ආපදාවට පත්ව තිබෙනවා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17න් 10ක්ම ආපදා තත්ත්වයට ලක්ව ඇති බවයි දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නේ. පූර්ණ හානි නිවාස දෙකකුත් අර්ධ හානි නිවාස 52කුත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඉදිරියේදී යම් තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම අංශ ආපදා කළමනාකරණ කමිටුව සූදානම්ින් සිටිනවා. ගිනිගත් තේන ප්‍රදේශයේ සිදු වූ නාය යාමකින් වෙළඳසල් 10ක් විනාශ වී පුත්කලෙකු අතුරුදන්ව සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ සිරුර පසුව සොයා ගැනීමට හැකිබුණා. බෙලඳ සල් වලින් ඉවත්වන ලෙස දන්වා සිටියත් ඊට කන් නොදීම නිසා මෙම විනාශය සිදු වූ බවයි නිලධාරීන් පවසන්නේ. අධික සුළඟත් සමග ගස් කඩා වැටීමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. හලාවත මහවැවහ වෙනප්පු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මින් වැඩිම බලපෑම් එල්ල වී තිබෙනවා. තාවකාලික දිහිවර නිවාස රැසක්ද විනාශ වුණා. ඩොබරේලිය හැටන් මාර්ගය එක්මන් තීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ප්‍රධාන මාර්ගවලට ගස් හා පස් කඳු කඩා වැටීම ඊට හේතුවයි. නවලපිටිය ප්‍රදේශයේ මාර්ගවලටද ගස් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අම්බලන්ගොඩ බලපිටිය තෙල්වත්ත ආදී ප්‍රදේශවල මාර්ගයට මුහුදු ජලය පැමිණීමත් සමග ගමනාගමන කටයුතු වලටද බාධා සිදු වුණා. බලපිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. වතුගෙදර ප්‍රදේශයේදී අධිබලති විදුලි වැහන් මතර කඩා වැටුණු විශාල ගසක් ඉවත් කර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
අයහපත් කාලගුණයත් සමග මුහුද රළුවීම හේතුවෙන් ගසාගෙන විත් රෝමස්සල කන්දේ ගල්පර අසල ගැටුණු නෞකාව ගල් ප්‍රතිපාකාරයේ ආසන්න මුහුදේ ඩැංගුරම්ලා තිබෙනවා. එහි කපිතාන්වරයා අසනීප තත්වෙන් පසු වූ බැවින් නාවික හමුදා ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම බහඬ නෞකාවේ තෙල් ටොන් 10ත් 15ත් අතර ප්‍රමාණයක් ඇති බව සඳහන්. එය මුහුදු ජලයට කාන්දු වීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවයි සමුද්‍ර ජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. බාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගමනාගමනයටද බාධා එල්ලවී නිවාස රැසකටද හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම ඊට හේතුවයි. ප්‍රදේශ රැසක විදුලි බලයද විසන්දි වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සඳහන් කරනවා. රත්නපුර, ඩුබරේලිය, මහනුවර, කෑගල්ල, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි නායෑම් අවදානම් නිවේදන නිකුත් කෙරුණේ. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව කහවත්ත කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව නුවරඑළිය කොත්මලේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට දරණියගල් යටියන්තොට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තිනවා. ඒක හින්දා අපි කියන්නේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දෙන නිවේදනට අනුව ඉතාමත් විමසිලිමත්ව ඇහුම්කන් දීලා ඒ නිවේදන අනුව කටයුතු කරන්න කියලා. ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි දිවයින පුරා ආපදා කළමනාකරණ ඒකක සූදානම්ින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එහි හදිසි දුරකථන අංකයද ක්‍රියාත්මකයි. විශේෂයෙන් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවද සහන කටයුතු සඳහා දායක වී සිටිනවා. ත්‍රිවිධ හමුදාව පොලිසියේ දායකත්වය සහ අනිකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මේ විනිට සිදු කළ තිබෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා 117 දුරකථන අංකයේ විවෘතයි. අයහපත් කාලගුණෙන් විපතටපත් වූවන්ට කඩිනමින් සහන සලසන බවත් අවශ්‍ය බන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය රංජිත් මද්දුබ බණ්ඩාර මහතා පවසනවා. මේ ආපදා තත්ත්වය නිසා දැන්ට 4 දිනක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම පවුල් 89ක් කඳවුරු වල ඉන්නවා. එයාට අපි සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ පවුල් 89 සමාජික 341ක් ඉන්නවා. ඒකම ගෙවල් 700ක් විතර සුළු වශයෙන් වහලවල් හුලඟ නිසා ආපදාවට ලක් වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය පියවර අපි අමාත්‍යාංශයක් විදිහට අරන් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවර නිලධාරීන් බදවා ගැනීමට හා උසස් වීම් ලබා දීමට අදාළව විධිමත් ක්‍රියාපටිපාටියක් ස්ථාපනය කර තිබෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500කට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර උසස් වීම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවරද මෙවන විට ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිතුමා සමග අද පැවති සාකච්ඡාවකදී හෙළිවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති හමුවකදී මෙම කරුණු පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. දීර්ඝ කාලයක් පුරා පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට අදාළ බඳවා ගැනීම හා උසස් වීම් නිසි ක්‍රමවේදයකට සහ නිසි කාල රාමුවකට අනුව සිදු නොවු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා පසුගිය රැස්වීම් කිහිපකදී ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබෙනවා. බඳවා ගැනීම හා උසස් වීම් වලට අදාළ මෙම නව ක්‍රියා පටිපාටියට මෙවන විට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර එය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද මෙහිදී තීර්ක වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. පොලිස් සේවයේ කළමනාකාර සහකාර සහ කාර්යාල කාර්ය සහායක භාෂා පරිවර්තක වැනි පුරප්පාඩු පවතින තනතුරු සඳහා බඳවා ගැනීම මෙන්ම උතුරේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉදිකිරීම කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම කොටුව පොලිස් මූලස්ථානයේ ඉදිකිරීම සඳහා වූ ඉඩම පවරා ගැනීමට අදාළ කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. අවධානයට ලක් වූ අනෙත් කරුණ වූයේ පසුගිය යුද සමයේදී දෙවිපෙදු 25,000ක් පමණ වූ පොලිස් නිලධාරීන්ද අපි වෙනුවෙන් අපි අරමුදලට ඇතුළත් කර ගනිමින් ඒ හරහා එම පවුල්වල සමාජිකයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් පිළිබඳවයි. පොලිසිය රාජකාරිය සාර්ථකව කිරීමට අවශ්‍ය සම්පත්වල ලොකු හිගයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එවැනි දැඩි අපහසුතාවයන් රාශියක් මැද්දෙත් අඩුපාඩුවක් නොමැතිව මේ සේවාවන් කිරීම ගැන පොලිස් ප්‍රතිතුමාගේ ඉඳලා පහළම පොලිසිය රාළහාමි දක්වා අපි රජයේ විදියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි වෙනුවෙන් අපි එකේ ගිණුමේ ලොකු මුදලක් තියෙනවා. ඒ නිසා පොලිසියටත් අපි වෙනුවෙන් අපි අර මුදලින් නිවාස හැදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න.
තරුණ න්‍යාය පත්‍රය අනාගතයට ගැළපෙන පරිදි සකස් කර සාර්ථක ඉදිරි ගමනකට තරුණ පරපුර යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොල්පිටිගම පැවති ගමට කෝටියක් වැඩසටහනට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටී. ජාතික තරුණ සේවා සභාව හා ITN මාධ්‍යාලය එක්ව සංවිධානය කළ Youth with Talent ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත්තේ පොල්පිටිගම අමොණකොලේ ප්‍රභාෂ්වර යවුන සමාජයයි. ඔවුන් එම ජයග්‍රහණය හිමි කරගත්තේ බෝගහමුල අමොණ නවපාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් පෙන් වූ තුරුණු ජවයට අගයක් ලබා ගනිමින්. මෙහි දවසට මේ වතුර ගොඩක් පිරෙනවා මෙතනින්. ඒ නිසා අපිට මේ පාලම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අපි ගියක් ගානේ ගියා ආධාරිකතු කරන්න හැම ගෙදරකීම වගේ මේ තරුණ තරුණියන්ට උපකාරයක් කරන්න. ශ්‍රී ලාංකේයයේ තාරුණ්‍ය මේ විදිහට ඉස්සරහට යන්නේ එකට එයාලා ගොඩක් සතුටුයි. ඉතින් හැමෝම අපිට ආදාර කරා. ප්‍රභාස්වර යෞවන සමාජයේ තරුණ තරුණියන්ගේ කැපවීම ඔවුන් මේ ගම තුල දක්වන හැකියාවන් මේ සමාජයට ප්‍රදේශයට විවර කරන්නට මේ කටයුත්ත තුලින් පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා දුෂ්කර ප්‍රදේශයක් වුණත් මේ දුෂ්කර ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ හැකියාවන් අපමණයි. යෞවන යවණියන්ගේ බලාපොරොත්තුව මල්පල ගන්වමින් මෙම පාලම ජනතා ඉදිරියට පත් කිරීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපහුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අචිනි ලොකුමණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියන්ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පූර්ණ සංවර්ධනයට ලක් කළ පොල්පිටිගම මඩගල්ල මාර්ගය ජනතා ඉදිරියට පත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. Youth with Talent ගමට කෝටියක් වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා එක් වුණේ ඉන් අනතුරුවයි. තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ ජයග්‍රහකින් ඇගයීම මෙහිදී සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාවේ Youth Life මෘදුකාංගය හඳුන්වා දීමද සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. लक्ष तुना दुन गमट कोटी वेड सटाने आटते लक्ष हतलिस्तुनक वेड कटुदु करा मंबेलो होंदनेद्द मेगोट रटे महाबांडागारिदि मीट वडा वेड गन्न पुलुवांगे कियला ए तमंगे दक्षकम एक अपी अगे करनो तरुणयां हटियट ओब सीरु देनाटम अपी अवस्था लबलदि दैन एक प्रश्ने दिने गमट कोटी दिनने एक्केनाट कोटियाई देवनियाट लक्ष 50 ति मंबेलुवा देवनी तनट पस्तनेट लक्ष 50 गाने दिन गमट कोटी वेड सटानेन अपी बलापुरत्तु वेन्ने गमे संवर्धनेट सिरु जनम एकतु करन्ने एक एक बलापुरत् अरमुनक विदराय ईट वडा वेदगत् एकक् तियेन गमे तरुण नायकत्वे बिहि करन्ने कोहोमद एकट एकतु वेला वेड करन्ने अन्ने नायकत्वे तमयि मट गमे दियुनु करन्न ओने ए नायकत्वे तमयि अपि दियुनु करगेन यन्ने तरुणयन् सम्पूर्णयेन्म मेकेन् ऐत् वेला इन्ने काट्वत् चन्दे नोदेन तत्त्वेकट एन्ने एक देशपालन क्रमयेकट होंद नैह एक देशपालन क्रमयेट असुब लकुनक् තරුණයන් හිතන්නේ එයාගේ න්‍යාය පත්‍රෙන් බොහෝ දෙයක් ඉෂ්ට වෙලා නැහැ කි. අන්න ඒකයි මෙතන තියෙන විශාලම ප්‍රශ්නේ. ඒක දිහා අපි ගැඹුරු ලෙස බලන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. අපි මේ වැඩ ටික කරා. අපි කා වෙනුවෙන්ද මේ වැඩ කරේ? අපි නෙවෙනුවෙන් නෙමෙයි. අනාගත ඔබ වෙනුවෙන්. අපි බලන්න ඕනේ කොහොමද අපේ තරුණ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය හැටියට අලුතෙන් හිතලා අලුතෙන් ගමන් කරන්න කියලා අපි හිතන්න ඕනේ කියලා තමයි මම මෙතන ප්‍රකාශ කරන්නේ. තරුණ සේවා සභාව නිර්මාතෘ वर्तमान अग्रामात्यतुमा एतुमा तम तरं तरुणेंट अवस्था दीपु नायके यदा तरुण सेवा सभा उपावचिकरे बहुआय निल बलकायवल विविध संविधान हदागन तमंगे देशपालन गमनयान तमंगे दरुअंट तोतन्नक्वेन तमय मे बलकाय हदुवे तरुण सेवा सभा हदुवे अद हेम तरुणेकुटम अद तमंगे दक्षकम हकियावनुव मे तुलिंग इसरहटेन्न अवस्था लभिलतीन प्रगमेत्तुमा किव्वा සභාපතිතුමා මේ අරමුදල් මම මේ රටේ තරුණයන්ට ලබා දුන්නේ රටේ පාලම්බෝක්කු ටික හදා ගන්න නෙමෙයි රටේ වෙහෙර විහාර ටික හදා ගන්න නෙමෙයි මේ අරමුදල් රටේ තරුණයන්ට දුන්නේ මේ රටේ තරුණයන්ගේ කොන්ද හදන්න කියලා අගමැතිතුමා කිව්වා මේ රටේ තරුණයන්ගේ නායකත්වය පෞරුෂය කණ්ඩායම් හැඟීම ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීම ජාතික සංහිඳියාව වැනි ඒ තරුණයන්ගේ මෘදු ගුණාංග වර්ධනය කරන්න තමයි ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රටේ සුවහසක් තාරුණියට මේ අරමුදල් ලබා දෙන්න කියලා එදා ගරු අගමැතිතුමා කිව්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මොනරාගල ප්‍රදේශයේ කළ සංචාරයකදී මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් ඇගේ අසරණ දෙමව්පියන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් උපකාරයක් ඉල්ලා සිටියා. ඉතා කඩිනමින් එම ඉල්ලීම ඉටු කර දීමට ඊයේ අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබුණා.
මඩුල් මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ කලාංශයේ ගුණම ලැබෙන දුලංචලි දිසානායක සිසුවේගේ මව කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳින්න සිටිනවා. ඇය රැකබලා ගැනීමට පූර්ණ කාලීනව කැප වී සිටින දුලංචලිගේ පියාට ස්ථිර රැකියාවක නිරත වීමටද නොහැකි වීමෙන් දුලංචලිගේ අධ්‍යාපන කටයුතු වලට ආර්ථික දුෂ්කරතා බලපා තිබුණා. තමාට අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යාධාරයක් ලබා දෙන ලෙස ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේ අග්‍රාමාත්‍යවරයා පසුගියදා මොණ්ඩ්‍රාගල ප්‍රදේශයේ සංචාරයකට එක්ව සිටි අවස්ථාවේ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමග සාකච්ඡා කොට එම සිසුවියට උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් මාසික ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කෙරුණා. ඒ අජිත් කොස්තා මහතාගේ අනුග්‍රහකත්වය යටතේ එය අරලියගහ මන්ත්‍රියේදී ක්‍රියාවට නැන්වුණු අවස්ථාවට මඩුල් මන්ද මහවිද්‍යාලයේ විදුහල්පති ජේම් විජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඇත්තටම මට වගේ මේ වගේ අහිංසක ළමයිට මේ වගේ ශිෂ්‍යාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාටත් සියලුම නිලධාරී මහත් මහත්මීන්ටත් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මම ගොඩක්ම අසරණ වෙලා ඉන්නේ මගේ අම්මා ගසනීම තත්ත්වයක් නිසා. ඇත්තටම මට කියන්න වචන නැහැ සතුටේ මට මේ වගේ උපකාරයක් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අග්‍රාමාත්‍යතුමාට සියලුම කාර්ය මට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ විද්‍යාලයේ දරුවෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයකට සහභාගී වුණා. ඇතරම ගරු අග්‍රාමාත්‍යතුමන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරා. විශේෂයෙන්ම අති දුෂ්කර ගමක ජීවත් වෙන මේ දරුවෝ හැතැම් 40කට වඩා දුරක් ඇවිල්ලා නවාතැන් පහසුකම් අරගෙන මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කලාංශයේ මේ දරුවා ඉගෙනුම ලබන්නේ. ඉතින් ඒ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා තමයි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරේ. මොකද ඒ දැරියගේ අම්මා අසනීප තත්ත්වයකින් පසු වෙන්නේ ආදායම් තත්ත්වයක් හරියට පවුල තුල නැති නිසා තමයි අපි ඉල්ලීමක් කරේ මෙවැනි ශිෂ්‍යත්වයක් මේ දරුවට ලබා දෙන්න කියලා. ඇත්තටම මම විදුහල්පතිවරයෙකු හැටියට ගරු අග්‍රාමාත්‍යතුමාට පාසලේ සිරු දෙනා වෙනුවෙන් මගේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකයන් ලෙස පෙනී සිටමින් රියදුරෙකුට පහර දීම සම්බන්ධයෙන් බෙවන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මාර්ගයේ ඉඩ නොදුන් බවට පවසමින් වෑන් රථ රියදුරෙකුට ප්‍රභූ ආරක්ෂකයින් ලෙස පෙනී සිටි කණ්ඩායමක් පහර දුන් අතර ඊට අදාළ වීඩියෝව සමාජ ජාලා තුල පැතිර ගියා. මෙම කණ්ඩායම දේශපාලනයට සම්බන්ධ බවට සමාජ ජාලා තුල පැතිර ගියද එහි සත්‍යයක් නොමැති බවයි මේ වන විට හෙළිවැත්තේ. ප්‍රභූ ආරක්ෂකයින් ලෙස පෙනී සිටියද ඔවුන් පෞද්ගලික ආරක්ෂක සේවයකට අයත් පුද්ගලයින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නම් කරනු ලබන විශේෂ පුද්ගලයින්ට ආරක්ෂාව සැපයීමට ඒ සඳහා පුහුණුවක් ලැබූ අය යොමු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඊට අමතරව ස්ථානීය ආරක්ෂාව මෙන්ම වටිනා දෑ ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂකයින් සැපයීමටද අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුව තිබෙනවා. ඔවුන් ගිනි අවි භාවිත කරන්නේ නම් ඒ සඳහා විශේෂ පුහුණුවක් හා අවසර පත්‍රයක්ද ලබා ගත යුතුයි. එහෙත් ඇතැම් කණ්ඩායම් මුදල් බලය භාවිත කරමින් පෞද්ගලික ආරක්ෂකයින් සපයා ගන්නා නමුත් ඔවුන්ට නිසි පුහුණුව නොමැතිකම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් උදාවනවා. දන්නේ සංග්‍රහයේ සාපරාදී බියවැද්දීම සහ අනර්ථය යන වැරද්ද මොවුන් සිදු කරලා තියෙන්නේ. මෙවන් ආකාරයක පහර දීම් ශිෂ්ට සම්පන්න සමාජයක වෙන්නට කිසිසේත්ම බැහැ. ඒ වගේම එක පුද්ගලයෙකුට එක නීතියක් සහ තව පුද්ගලයෙකුට තව නීති දෙකක් ශ්‍රී ලංකාවේ පවතින්නට බැහැ. මේ තත්ත්වය සමාජයෙන් අපි ඉක්මනින් ඉවත් කර යුතුයි. මේ වෙනුවෙන් මා හිතන්නේ සියලු දෙනා මාධ්‍යවේදියා පොලිසිය මේ සියලු දෙනා නිසි පියවර ඉතා ඉක්මනින් ගත යුතුයි කියලායි මගේ අදහස. මේක නීතිමය වශයෙන් ගත්තත් ආචාර ධර්මීයව ගත්තා සදාචාරාත්මකව ගත්තත් මේක පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද නෛතික වශයෙන් ගත්තත් පාරක ඉස්සර කරන්න බැරි වුණා නම් එහි කිසියම් වූ අවස්ථාවක අපේ හිතාමතා අවහිරා කරාය කියන සිතුවිල්ල කෙනෙකුට ආවනම් ඔහු එය නීතිමය වශයෙන් පියවර ගැනීමට ක්‍රමයක් තියෙනවා. හැබැයි බැහැලා වාහනය නවත්තලා පහර දීම නෙවෙයි අපි කළ යුත්තේ. ඒ ඉතාම ගෞත්‍රික එහෙම නැත්නම් ඉතාම පහත් ගණයේ ක්‍රියාවක් විදිහටයි මා දකින්නේ. වබුවරු වේවා ජනාධිපති හෝ වේවා එයා මේ රටේ එක නීතියකට යටත් වෙන්න ඕන. ඇම්බියුලන්ස් එකකට නම් දෙන්න පුළුවන් නේ. අපි දන්නේ නැහැ අපිට චෙක් කරන්න විදිහක් නැහැ මේ කවුද යන්නේ කියලා. අපි ඉතින් කැලේට කපලා අහකට කරලා ඉන්න මේ ඉඩ දීලා නිකන් ඉන්න වෙන මොනවා කරන්න දෙයක් නැහැ අපිට. ඒක අහිංසක මිනිස්සුන්ට වෙනම නීතියක් බලාපොරොත්තුම් කාර්යයකට වෙනම නීතියක්. ඉතින් එහෙම වෙන්න බෑනේ නීතිය එකක් වෙන්න ඕනේ. සල්ලි කාර්යයයි දුප්පත් මිනිහයි ඔක්කොටම එක නීතියක් එන්න ඕනේ. රජයේ හෝ පොලිසිය මැදියත් වෙලා හොයන්න ඕනේ කවුද මේ ඇත්තම චණ්ඩිකමෙන් යනවාද කියලා එම. මේක අපි වහම රජයක් වශයෙන් එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වශයෙන් හැම කෙනෙක්ම මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ අතර කලගෙඩිහෙන ප්‍රදේශයේ සිදු වූ මෙම පහර දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩපළන පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහතා යොමු කළ පැමිණිල්ලකට අනුවයි. වෑන් රථ රියදුරෙකුට පහර දීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වලින් වීඩියෝවක් හුවමාරු වෙනවා. මේ සම්බන්ධයෙන් අද මම පොලිස්පතිතුමා හම්බුණා. පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරා මේ සිද්ධියට සම්බන්ධ අදාළ සියලුම පුද්ගලයෝ සොයා බලලා අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ සිද්ධිය පිළිබඳව මුලින්ම 119 ඔස්සේ නිට්ටඹුව පොලිස් ස්ථානයේ වෙත දැනුම් දීමක් ලැබෙනවා. මේ සිද්ධියේ පැමිණිලි කරු පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් ලැබී තිබුණේ නැහැ. මා මේ පැමිණිලි කරුගෙන් ඉල්ලා සිටියා මේ පිළිබඳව පොලිස් ස්ථානයකට ගොස් මේ පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දෙන ලෙසට. එලෙස ප්‍රසිද්ධ ස්ථානයක ඒ ආකාරයට අනීතික ලෙස හැසිරෙන මේ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා අනිවාර්යයෙන්. මොවුන් කවුරුන්ද කියන කාරණය කිසිසේත්ම නීතියට අදාළ නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපේ ශ්‍රී ලංකා කලාපදනමේ මෙහෙයවීමෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්ුණා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදිරිපිටදී පැවැත් වූ මෙම විරෝධතාවට අපි ශ්‍රී ලංකා කලාපදනමේ සමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එෙහිදී අදහස් දැක් වූ එම පදනමේ සමාජිකයින් අනිවාර්යයෙන්ම මරණ දඬනය දියත් කරන්න ඕනේ. ඇත්තරම මේ අම්මලා දුක් විඳිනවා මේ දරුව විනාශ වෙච්ච එකෙන්. මේක බලාපොරොත්තු අනිවාර්යයෙන්ම එල්ලුම් ගහ දිය යුතුයි. ඔය මත්ද්‍රව්‍ය මුදලාල්ල සහ මුලින්ම නැති කරන්න ඕන. ජනාධිපතිතුමනි, ඔබ තුමාට බුදුබවත් වෙනවා මේ මත්ද්‍රව්‍ය දුර සදහටම නැති කරන්න ඕන. බෝධි අවස්ථකල අඩියෝඩ අලිපන්ඩ් ජෙනරාල් අනිවාර්යෙන් මරණ දඬුවම ගේන්න ඕනේ. මත්ද්‍රව්‍ය උදුරු හින්දා අපේ අනාගත පරපුර විනාශ වෙනවා. මල්ටිපල් criminal organizations has got to get අපරාධ කල්ලි සංවිධානය වෙලා ඉන්නවා. ඔවුන් එකතු වෙලා අපරාධ කරන්න කොහොම හරි පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා හරි මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේක සිංහලද දෙමළද මුස්ලිම්ද කියන ප්‍රශ්නේ නෙවෙයි. මේක තියෙන රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුදැරියන්ගේ ප්‍රශ්නයක්. අපි මේ කියන්නේ අහිංසක ජනතාවගේ දරුවන් බේරා ගන්න. ඉතින් උලවතල ඉලංගේ පුරතවරේල ලංකාවේ හැමතැනම මත්ද්‍රව්‍ය උදුර තියෙනවා. මේකෙන් විශාල පිරිසක් විපතටපත් වෙලා. ඒ නිසා මරණ දඬුවම අනිවාර්යෙන්ම ගේන්න ඕනේ. දැන් ක්‍රීඩා පුවත්. 2021 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. එම තරග වටය සඳහා කණ්ඩායම් 10ක් එක්වනු ඇත. තරගාවලියේ පළමු ස්ථාන තුන හිමි කරගන්නා රටවල් 2021 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබනු ඇත. 2021 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය නව සීලන්තයේදී පැවැත්වෙන අතර ඒ සඳහා සත්කාරක නව සීලන්තයේ හැරුණු විට ඔස්ට්‍රේලියාව මේ වන විටත් සුදුසුකම් ලබා සිටිනවා. ක්‍රීඩාපෝතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk